හරි. ආයිබෝන් කියලා මම හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ කොහොමද Arduino board එකක් use කරලා GPS module එකේ readings අරගෙන ඒ readings තමන්ගේ location එකේ Google map එක පෙන්වන්නේ කොහොමද කියලා තමන්ගේ location එක. මම මේ සඳහා use කරන GPS module එක තමයි GY-GPS6MV2 module එක. ඒ වගේම මම use කරන board එක තමයි Arduino Uno board එක. අපි මුලින්ම Arduino ID board එකේ අපේ Arduino board එක සහ COM port එක select කරගන්න ඕන. මුලින්ම Arduino board එක වාගේ USB port එක කරා USB port එකට connect කරන්න. ඊට පස්සේ වාගේ මෙතන මේ menu items වල toolbar එකේ තියෙන menu item tools කියලා ඒකේ sub menu එකක් තියෙනවා board කියලා. ඔය එතනින් ඔයාට පුළුවන් වාගේ Arduino board එක select කරගන්න. Arduino nano නම් nano, එහෙම නැත්නම් mega නම් මගේ board එක Arduino Uno. ඒ වගේම COM port එක select. හරි. අපි දැන් බලමු code එක දිහා. මේ code එකේදී මම serial communication දෙකක් use කරලා තියෙනවා. එකක් තමයි hardware serial communication එකයි, ඊට පස්සේ software serial communication එකයි. මම hardware serial communication එක use කරන්නේ Arduino board එක සහ Arduino ID එක අතර communicate කරන්න. ඒ වගේම අපිට GPS module එක සහ Arduino board එක අතර communicate කරගන්න වෙනම serial communication එකක් ඕන. ඒකට තමයි software serial library මම use කරලා තින්නේ. අපිට software serial library එක use කරලා අපිට පුළුවන් TX RX pin අපිට කැමති pin එකක් use කරගන්න. ඒ හින්දා මම මෙතනදී අපි මුලින්ම මෙතනදී software serial library එක include කරගන්න ඕන. හරි. අපි serial communication library include කරන් පස්සේ අපි ඊළඟට ඒ serial communication එක object එක හදා ගන්න ඕන. මම මේ object එකට දෙන නම තමයි GPS කියලා. අපි GPS එකේ object එකට අපි parameters දෙකක් පාවිච්චි කරනවා. ඒ තමයි RX pin එක සහ TX pin එක. මෙතන මේ පළවෙනි parameter එකෙන් යන්නේ අපි RX pin එක, දෙවෙනි parameter එකෙන් යන්නේ TX pin එක. මම කලින් කිව්වා කරේට අපිට මේ software serial එකේදී අපිට Arduino board එකේ තියෙන ඕනම් pin එකක් use කරගන්න පුළුවන්. අපි serial communication වල TX RX ලෙස. ඒ නිසා මගේ code එකෙදි මම use කරනවා මගේ හතරවෙනි pin එක RX pin එක ලෙසත්, මගේ තුන්වෙනි pin එක TX pin එක ලෙසත්. අපි ඊට පස්සේ කරන්න ඕන ඒ හදාගත්ත serial communication එක, කියන්නේ GPS serial communication එක සහ අපේ දැන්ටම hardware තියෙන serial communication එක start කරනවා. ඒක start කරන්න නම් අපි මුලින් අපි කරන්නේ serial begin කියන command එක ගහලා board date එක set කරනවා. ඒ වගේම තමයි අපි software serial එකෙන් create කරගත්ත object එක dot begin කියලා දාලා ඒකෙත් board date එක දෙනවා. මම ඒ software serial එක use කරන board date එකත් මම දුන්නා 9600 කියලා. ඊළඟට අපි කරන්න ඕන ඊළඟට GPS module එකෙන් දෙන output එක. ඒ කියන්නේ GPS module එකෙන් අපිට දැන් දෙන්නේ location එකනේ. ඒ location එක අපි read කරලා ඒක අපේ serial monitor එකෙන් print කරන්න ඕන. ඒ print කරන්න අපි මුලින්ම කරන්නේ GPS available. අපි මෙතනින් check කරන්නේ GPS, ඒ කියන්නේ GPS කියන මං හදාගත්ත serial communication එක available නම් එහෙනම් අපේ serial monitor එකේ print වෙන්න කියනවා GPS module එකෙන් read කරගත්ත values. ඒ වගේම තමයි අපි මම වෙනම ලියලා තියෙනවා මම GPS module එකට send කරන්න කියනවා අපේ serial monitor එකක් මොනවාරි input එකක් දුන්නොත්. එහෙනම් serial communication එක අපි මුලින් බලන available ද කියලා. එහෙමනම් මෙතනදී read එකක් අපේ يعني serial monitor එකේ අපි මොනවාරි input එකක් දුන්නා. ඒ කියන්නේ ඒ දුන්න input එක read කරලා මෙතන ඒක අපි send කරනවා GPS module එකට. code එක මේ ආකාරයට තියෙනවා. අපි ඊළඟට බලමු hardware part එක. hardware part එකේදී අපි දැන්ටමත් අපි enable කරලා තියෙන අපේ TX RX pin එකින්ද අපේ RX pin එක අපි පාවිච්චි කරලා තියෙන හතර. ඒ කියන්නේ අපි මේ හතරෙනි pin එක connect කරන්න ඕන GPS module එකේ TX pin එකට. ඒ වගේම අපේ Arduino board එකේ තියෙන තුන්වෙනි port එක
එකෙන් මම යස් කළ තෙර පෝට් එක TX පින් එක එහෙමනම් ඒක GPS මොඩියුල් එකේ RX පින් එකට කනෙක්ට් කරනවා ඒ වගේම තමයි මේ GPS මොඩියුල් එක පවර් අප් කරන්න නම් වෝල්ටේජ් එක දෙන්න පුළුවන් 3 ඉඳලා 6 වෙනකම් මම ඒ නිසා මේ Arduino ඕන බෝඩ් එක අපේ කෙලින්ම දෙන්න පුළුවන් 3.3 වෝල්ටේජ් එක ඒ නිසා මම මේක VCC වලට 3.3 දීලා ග්‍රවුන්ඩ් එකට Arduino board එකේ ground එක connect කරනවා. හරි. ඒ ඔක්කොම configuration කරලා ඊළඟට ඔයා මෙන්න මේ ආකාරයට USB port එකට connect කරලා Arduino board එකේ code එක upload කරන්න. හරි දැන් කෝඩ් එක අපේ Arduino board එකට අප්ලෝඩ් වෙලා තින්නේ දැන් එකෙන් GPS මොඩියුල් එකේ රීඩ් වෙන වැලියුස් අපේ මේ සීර මොන්ට එකේ print වෙනවා මෙන්න මේ ආකාරයට GPS මොඩියුල් එකෙන් රීඩ් වෙන වැලියුස් print වෙනවා අපේ සීර මොන්ට එකේ ඒ වගේම තමයි මම උගලන්ට කිව්වා අපේ මේ රීඩ් වෙන වැලියුස් අපේ Google Map එකේ අපේ location එකේ ආකාරයට පෙන්න ගන්න පුළුවන් ඒකට මම වෙනම software එකක් use කරනවා ඒ තමයි uCenter කියලා. මෙන්න මේ uCenter software එක ඔයාලට මම මේක download කරගන්න මම link එක පහත දාන්නම්. මේක ඉතින් අපි පොඩි configuration එකක් ඇත්තිනා කරන්න. ඒ තමයි මෙන්න මෙතන මේ receiver ටැබ් එක තියෙනවානේ රිසර් ටැබ් එකේ සබ් මෙනු එකක් තියෙනවා පෝට්ස් කියලා. ඒකේ com 3 ට දෙන්න. මොකද අපි දැන් Arduino board එක use කරලා තියෙන serial communication port 3 එක. ඒකෙන් මෙතන com 3 දෙන්න. ඒ වගේම තව මුලින් මෙතන verify කරගන්න board head එක 9600 කියලා. හරි. දැන් ඔයාලට පේනවා මෙතන මේ read and values වගේක් පෙන්නනවා. ඒ තමයි අපි මේ serial communication එක අරහා connect කළා. අපි GPS module එකෙන් දෙන values. අප ඔයාලට දැන් මේක Google Map එකේ පෙන්න ගන්න ඕන. ඔයාලට මෙතන තියෙනවා view කියලා tab එක. ඔය එක click කරලා ඔයාලට පුළුවන් මෙතන map view කියලා එකක් තියෙනවා. ඒක click කරන්න. ඒක click කරන් පස්සේ ඔයාලට පෙන්වනවා මෙන්න මේ ආකාරයට location එක. කොළ පාටින් this වෙන්නේ. ඒ තමයි මම දැන් ඉන්න location එක. මෙන්න මේ ආකාරයට මේක Google Map එකෙන් පෙන්න ගන්න පුළුවන්. ඔයාලට මේ Google Map එක මේ ආකාරයට පෙන්න ගන්න නම් අනිවාර්යයෙන්ම මේක net connect කරලා ඉන්න ඕන. මොකද නැත්නම් මේ Google Map එක load වෙන්නේ නැහැ. ඔයාලට මෙතනින් ඒ connection එක loss කරන්න පුළුවන්. ආයෙත් ඕන නම් කැමති නම් මෙතනින් com 3 දෙන්න පුළුවන්. එහෙනම් දැන් disconnect කරන්න පුළුවන්. ඒ වගේම මේ GPS module එක අපිට යූස් කරන්න පුළුවන් අපිට අපේ දැන් ඉන්න ලොකේෂන් එක යූස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අපේ වාහනේට වෙනම ඇප්ලිකේෂන් එකක් ඉදිරිය හදා ගන්න පුළුවන්. එය වාහනේ street view එකක් හදා ගන්න පුළුවන් අපිට මේ GPS module එක අරහා ගන්න ලොකේෂන් එක. ඇත්තටම හරියටම accuracy ලොකේෂන් එකක් ගන්න නම් GPS module හතරක් යූස් කරන්න ඕන. ඒ වගේම මම ඔයාලට මතක් කරන්න ඕන මේ GPS module එක වගේම Arduino board ඒ වගේම තවත් electronic components ගොඩක් ඔයාලට පුළුවන් මාළිඹේ තියෙන සයන් electronics කියන shop එකෙන් ලබා ගන්න. ඒක තියෙන්නේ මාළිඹේ slit එක ඉස්සරහා ඒ වගේම මොරටුවෙත් ඒකේ තව store එකක් තියෙනවා. ඒකෙදී ගොඩක් components වලට ඔයාලට warranty ලබා ගන්න පුළුවන්. ඒ වගේම කොළඹින් පිටින් ඉන්න කෙනෙක්ට වුණත් ගෙදරටම බඩු ගෙන්න ගන්න පුළුවන්. ඔයාලට මෙතන තියෙන numbers වලින් numbers වලට call කරලා ඔයාලට තවත් විස්තර දැනගන්න පුළුවන්. හරි. ඔයාලා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් අපේ YouTube channel එකට ඇවිල්ලා YouTube channel එක තමයි property tutorial ඒකේ
මෙන්න මෙතන තියෙන subscribe button එක press කරන්න. ඔයා ඒක press කරලා මතක් කරලා මෙතන තියෙන මෙන්න මේ bell එක click කරන්න. මොකද ඒක click කරොත් විතරයි අපි තවත් අලුතෙන් videos දැම්මත් ඔයාලට notification විදියට එන්නේ. ඔයාලට මේ video එක පිළිබඳව ඔයාලට මේ GPS module එක ඒ වගේම මේ code එක පිළිබඳව මොනවද ප්‍රශ්න තියෙනවද ඔයාලට ඒ වගේ ඔයාලගේ වෙනත් project මොනවාරි සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවද ඔයාලට පුළුවන් අපේ Facebook page එකට message එකක් දාන්න එහෙම නැත්නම් comment එකක් හරි එහෙම මේ post එකට හරි දාන්න මම අවශ්‍ය links ඔක්කොම පහදි දාන්න බොහොම ස්තුතියි නලඹුවට